සමන්හා චක්කවාලේ සූ අතරා ගච්චන්තු දේබතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්හමොක්කදන් දම්මත් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්තස් කරුණික ශ්‍රද්ධාවන්ත පින්තුනි අද බක්පුර පසලොස්සක පොහොය නිමිති කරගෙන පවත්වන සද්ධර්ම දේශනාවට ඇහුම්කම් දෙෙන්ටයි ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ. දුදෑසනත් සජීවීව කෙටි අනුශාසනාවක් ඔබ ශ්‍රවනය කරන්ටය දුුණක් අපේ ශිෂ්‍ය උත්‍රාණන් වහන්සෙලා දෙපලක් පැවිදිභූමියට පත්වීමේ උතුම් අවස්ථාව නිමිතිකරගෙන පවත්තපු ආශිර්වාධාත්මක දේශනාවකට ඇහුම්කම් දුන්නා. නමුත් අද මේ සම්ද්‍යයාමේ අප සාමානියයෙන් ලංකාවෙ පුරපසලොස්වක පොහොයයෙදෙන දවසානුව ධර්මානු ශාසනාවක්, සජීවීව සිදුකරනවා බුද්ධ පුතුන් මුහුණු පොතෝස්සේ අපේ ශ්‍රද්ධාවන්ත දායක පිරිස වෙනුවෙන්. ඉතිං අද දවසේ ධර්මාණු ශාස්සනාව සිද්ධ කරන්නේ මා ජපානයට වැඩම කරද්දිත් ඒ වගේම වැඩම කරාට පස්සෙ මේ මොහොත දක්වාමත් මට සොහයුරෙක් ලෙස ාන මිත්‍රයක් ලෙස නිරන්තරයෙන් මගේ ප්‍රත්්‍ය පහසුකම් පිළිබඳව ස්ොයාබලමින් අවශ්‍ය කරන ඇප උපස්ථාන කටයුතු නොපිරිහලා සිද්ධ කරමින් කටයුතු කරන අපේ තාරක රාජපක්ෂ ඇයිගේ උපන්දිනය යෙදිල තිබුණා අප්‍රේල් මාසේ අටවැනිදා. තියදා දිනයෙහි විශේෂ දානමය පින්කං කිහිපයක් සිද්ධ කලා. විසේසෙන් ආරනිිකේතන භික්ෂ පුහුණු අධ්‍යස්ථානය අපේ සාමන් වහන්සේලාට දානය පූජා කරන්ට බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කළා එ වගේම අපේ පුජි සුගත සේනාසනයෙහි වැඩසිටින දම්ම සාමින්න් වහන්සේ අපේ සහෝදරසායින් වහන්සේ ඇතුළු පූජනය මහා සංගරත්නය උදෙසත් පුජිවලට ගිහිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් දහවල දානය පූජ කලා තින් සාමාන්‍යයෙන් අපි ඒ දිනයෙහි දේශනාාවක් කරනව වුනාට තාරකයියා ඉල්ලා සිටියේ පොහොය දවසේ හන්ට කැමති පිරිස වැඩිපුර ඉන්න නිසා පෝයදා ධර්මාණු ශාසනාවක් ඔබහන්සට හැකියාවක් තිබෙනව නම් සිද්ධ කරන්නට කියලා. තිං තාරකයියට ආශිර්වාද කරන්නට තමයි මේ උතුම් පින්කම අද සිද්ධ කරන්නේ. ඉට අමතරව තුමන්ගේ ආදරනීය බිරිඳ සතෝෂිහෝ රාජපක්ෂ මහත්මියයට ආශිර්වාද කරන්නටත් අදරමීය දරු උතුන් දෙනා දන් පුතනුවන් හිරෝ දියනිය අනෝන් දියනියඒ දරුවු උතුන් දෙනාට ආශිර්වාද කරන්නත් තමයි මේ උතුම් පින් කමේදී අපේක්ෂා කරන්න ශේසයෙන්ම එතුමා මේ ලෝකෙට බිහිකරපු ආදරණී අම්මා කා ජීවත්වවා ආදරණීය තාත්තා සහ එතුමගේ ජීවිතේ ගොඩ නගා ගන්ට උපකාරවත් එච්ච බොහෝසත් පුරුෂයෝ ලංකාවි ජීවත්ව නොඒ හැමෝටමත් සෙත් පතමින් මේ රටට ආාවට පස්සේ දීර්ග කාලයක් තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගන්ට උපකාරවත් වුණු හැම දෙනාටමත් ආශිර්වාද කරමින් බනාහන ඔබටත් සෙත් පතල වසංගතත්ව එෙන් හැම දෙනාටම ඉක්මින්ම නිතහස්වෙන්නට මේ කාල පරිච්චේදේපුරා නිරෝගීව ඉන්නට නවතුම් පින්කමේ ආශිර්වාදය ලැබේවා කියන සිතුවිලි ඇතුව තමයි අද මේ පින්කම සිද් කරන්නේ. අපි ඒ ආරම්භ කරා දස්ස පුුණ්යක්ක්‍රයා පිළිබඳව දහම් සාකච්ඡාවක් ඔබ සමඟ අකණ්ඩව සි් කරන්නට ඕනි කියලා දසපුුණයක් ක්‍රියාවන් පිළිබඳව ඔබේ දැනුම අවබ තවටිකක් වැඩිදිවුණු කර ගන්ට උපකාර කිරීමත් ලෙසත් තිබෙන දැනුම තිබෙන අවබෝධය තහවුරු කර ගන්ට තව තවත් ඒ අවබොහෝධයෙහි පිහිටා සිටින්ට උපකාර කිරීමක් ලෙස තමයි මේ දසපුුණයක් ක්‍රියා පිළිබඳව ර්මානු ශාසනා මාලාව සිද්ධකරන්ට අපි කල්පනා කළේ කෙනෙුට හිතටෙන්ට පුළුවන් අපි නිරන්තරයෙන් අහලතියන නිරන්තරෙන් අප ඉගනගත්තු දහම් කරුණු නේද නහි සාකච්ඡා කෙරෙන්නේ කියලා. සමහර වෙලාබට ඔබ නිරන්තරයෙන් අහල තිබෙන දහම් කොට්ටාස නහිදී සාකච්ඡා වෙනවා. නමුත් තව කෙනෙකුට එය නොවැස්සූ දහම් කරුණක් වන්නට පුළුවන්. ඔබට වුනත් ධර්මය ශ්‍රවණය කරනකොට තේරුම් ගණ්ට තියෙන දෙයක් තමයි ඇසූදේ නැවත නැවතත් ශ්‍රවණය කිරීමෙන් ඔබගේ දැනුම අවබෝධය තවදුරටත් දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියෙක්. මේ බුද්ධ ාසනය උගන්නන්න දෙවැනි පින්කම තමයි අසපුුණයක්ක්‍රියා අතර සීලය කියන උතුම් ප ස සීලය කියන උතුම් ධර්මය අපේ ගෞතම බුදුරජාණන් වහන්සගේ ශාසනය තුළබිත රක් නෙමෙයි හැම ආගම දහමකම ඔවුන් පණවන සීලයක් තිබෙනවා හඒ සීලය ඔවුන්ගේ දහමට සාපේක්ෂව දර්ශනයට සාපේක්ෂව පනවපු සීලයක් උදාහරණයක් කිවෝත් සමහර ආගමක පිළිගන්ට පුළුවන් මෙන්න මේ මේ සතුම් මරණක අකුසලයක් වැරද්දක් පාපයක් කියලා ඒ ඒ දහමම සමහර සතුන් මරණක අකුසලයක් පාපයක් ලෙස පෙන්නල දෙන්න නෑ ඒක ඒ ආගම තුළ තිබෙන ඔවුන්ගේ ධර්ශනික පදනමත් එක්ක ඔවුන් ඇතිකරගත්තු ප්‍රතිබදාව මේ විදියට ගත්තම හැම ආගමකම ඔවුන්ගේ මූලික දර්ශනය අත් එෙක්ක ප්‍රතිපදාවක් ලෙස නොකළ යුතු සහක් කළ යුතු දේවල්ටිකක් ලෙස යෝජනාවලියක් අපිට දකින්ට ලැබෙනවා. ස්ලාමාගමෙ හින්දුආගමෙ කතෝලික ක්‍රිස්තියානයාගම්වලත් ඔවුන්ගේ වැනි ප්‍රඥප්තින් පනත් සීලය ලෙස දේශනා කරන දේවල් අපට ඉගනගන්නට අවකාශය ලැබෙනවා. ති ඒවයේ දර්ශනයට සාපේක්ෂව තමයි. බුදු දහම් පහළ වෙන අවදිය වෙනකොට සීලය පිළිබඳව සංකල්පය භහරතයේ තිබුණා. සිල් රකින්න ඕනි කියන එක ගැන අදහස හරිතය තිබු නමකද අපි අපේ බුද්ධ චරිතය ඉගන ගනිද්දී අපි ඉගෙන ගෙන තියනවා මහාමායාදේවිය භාග්‍යවතුන් වහන්සේගේ මැණියන් පෙහෙවත් සමාදන් වෙලා ඉඳ පු දවසක පොය දවසක තමයි සිද්ධාර්ථ කුමාරයා විදියට මෞකුස පිලිසින්ද කත්ත කියලා ට ඒෙන් පේනවා සීලය පිළිබඳව සංකල්පය බුදුරජාණන් වහන්සේ මේ ලෝක එලිය දකින්ටත් කලින් සිද්ධාර්ථ කුමාරයා විදිහයට උපදිින්ටත් කලින් සීය පිළිබඳව සංකල්පයති පිළතිර. එතකොට උන්වහන්සේ තරුණවයට එනකොටත් හම සීලය පිළිබඳව කළයුතු නොකළ යුතු වැළකිය යුතු සමාධංවිය යුතු ධර්ම පිළිබඳව අදහසක් භහරතේ තිබිල තියෙනවා. ඇබැයි ඒ ඔවුන්ගේ සමාජ දර්ශනයට සාපේක්ෂ ඒ එවකට තිබිච්ච ආගම්වල මූලි කාරමුණුවලට සාපේක්ෂව, සිල් බෘත්ත යෝජනා වෙලා තිබෙනවා. තැඟු දාාහරණයක් යවුවොත් සමහර තිබුණා පෘතයන් රකින්ට කාන්තාවන්ට පත්ති බෘත්තා කියලනෙ එය උපරිමේට ආරක්‍ෂා කරන කෙනෙක් නම් ඔය භාරතයේ එවකට තිබුණු පිළිගැනීමක් ලෙසත් සමහරුනම් කියනවා අදටත් භාරතයේ ඒවගේ දේවල් තිබෙනවා කියලාඒ ගැන මට හරියට කියන්ට අවබෝධයක් නෑ තමන්ගේ ස්වාමි පුරුෂයා දැවෙන ගින්නට පැනලා ඒ පතිභක්තිය ප්‍රකට කිරීමත්. එක්තරාවිදිියකට ඉහළම පූජාවක් ලෙස ඔය පැන ජීවිතය නැතිකරගන්නක සැමියා දැවෙන ගින්නට පැනලා. ඒ වගේ දැඩි ප්‍රතිපත්ති මෙ දියුණු ලෝකෙ ශිෂ්ට ලෝකේ කිසි සේත්ම අනුමත කරන්නේ නැති ප්‍රතිපත්ති පවා එවකට තිබල තින ඒ ඔක්කොම සිල් විදියට තමයි නැතන් බෘතවිදියට ඇැත්තන් සමාදං විය යුතු දේවල් විදියට අඳුන ගෙන තිබිල තියෙන. ඒවා ඒඒ සමකාලීන අවදයේ පැවතිච්ච ආගම් ධර්මයන් විසින් ඒ සමාජයට උගන්නපු දේවා. එම හැම ආගමක් එක්කම හැම මේ සමාජයකම හැම පරිසරයකම එවැනිද වල් තිබිල තියෙනවා තැන් ඒවා ඒවගේ ප්‍රතිපදාවන් හැදිල තිබෙන්නේ ඒ ආගම් ඒ ආගම් මේ කාලයේ තිබිච් සමාජ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්ට ඔවුන් ගෙතිබිච්ච ඥානයේ සීමාව ප්‍රඥාවේ සීමාව අවබෝධය සීමාව දැනු සීමාව නේදේවල් එක්ක තමයි සමහරදේවල් මාවිශ්වාාස කරන්නේ සීලයන් ලෙස වුන් පිළියරගෙන හෝ ප්‍රතික්ෂේප කරමින් හෝ ගමන් කරලතිය. එතකොට බුදුරජාණන් වහන්සේ ක්‍රස්තුපූර හයවන සියවසේ ලොතුරු බුදුභවට පත්වෙනකොට සමර් සම්ප්‍රදාය නිියෝජනය කරපුවාය. උග්‍රසිල් රැක පොය හිටියා. දැම් බෝදධිසත්වය අන්ගෙත් ඔොය හයාවුරුත්්තක පොහුණු කාලය තුළ දොස්කරක්්‍රයා සමය කියලකයන් ඒ දොස්කරක්්‍රියාවන්නේ නියලෙමින් උණහන්සගේ ඒ පුහුණු අවදිය තුළ උණහන්සේ සමකාලීන ආගමික ගුරුරු විසි බෝසත්තුමාට පෙන්නපු ශික්ෂාවන් අරක්‍ෂා කරලා තියෙනවා සමහරඒවා බ බෘත කියල කිව්වේ මේ දැඩි ප්‍රතිපදාවන් කියල අවබෝධයක් නෑ ඇයි කරන්නේ හෝ එවැනි බෘතයක් සමාධංවීමෙන් ලැබෙන ආධ්‍යාත්මික ප්‍රතිඵලය මොක්ද කියලා ගැන කාටවත් විග්‍රහ කරන්න බෑ නමුත් එ වැනි බෘත්්ධ සමාධංබීමක් තිබිල තියෙනවා. අජ්‍යපරෘත්ත ගෝබෘත්ත කොක්කුරවුරුත එල්ලුුවෝ වගේ හැසිරෙන එක සුනකයෝ බල්ලෝ වගේ හැසිරෙන එක හරක් වගේ හැසිරෙන එක ගන්නේ නිතාගන්නේ හැසිරෙන්නේ ඒ විදිේ උග්‍රපතිපදාවන් තිබිලතිෙන. ජයින ශාසනය ිබඳව අවධන යොමු කරාම පේෙනවා ඔවුන් සීලේ සම්බන්ධව ඉඳල තියෙනවා තාම දැඩි ප්‍රතිපත්ති වල ඔන් තමයි දැඩිම පෘත සමාධං වෙච්ච ඇතෙන ැ පරපණ නැසීමෙන් වලකින් ඕන කියන එක තාමතදිං පිළිකත්තු ප්‍රතිපත්තිය සී ඒ කොච්චරද කියනවාන ඔන් සබභවාරි වාරිතෝ සියලුම ඇල්දයෙන් වලකින්ට ඕනි කියලත් යෝජනා කරනවා ඔවුන ඇවිදින්ටවත්ැන පයින් ඇවිදගෙනයන්ටවත් පෙළඹිලා නෑ ඔවුන් හැමතිස්සම ඉතලතිනො පයින් ඇවිදගෙනය අද්දී සත්තු මැරෙනව පයට පෑ කියලා එනිසා ඒ පහර අතුගාගෙනයන්න ඕනි කියලමේ හනස්සක් අතේතියන් හිටියා කියලත් අදටත් ඒකටිකක් ොඩ්වෙලා කොස්සක් එහෙමරගෙන යනය ම ාරතයදී දැළ තියනවා තාමත් එවැනි ප්‍රතිපත්ති වල න්නවා. කොම්නත්. ඔවුනුත් සීලය පිළිගත්තා මට ඔබට කියල දෙන්නඩ ඕන මූලිකව මේ අනුශාසනාවේද. සීලය කියන එක භාග්‍යවතුන් වහන්සේ විසිම්ම පනවපු ධර්මයක් නෙම. සීලය කියන ධර්මය, භාග්‍යවතුන් වහන්සේ පාලවෙන කොටම, හර්තය තිබිච්ච දෙයක් හැම බහකිවතුඋන් වහන්සේ අවබෝධ කරගත්තා සීලයෙන් විතරක් දුකින් නිදහස් වට බෑ කියලා සීලය විතරක් දුකින් නිදහස් වෙන බෑ කියලා සීය දුකින් නිදහස් වෙන වැඩ පිළිවෙලට අනුග්‍රහයක් කරගන්න පුළුවන් බව හන්සගේ දේශනා තුළ අවධහරණය කරනවා. නමුත් සීලය දුකින් නිදහස් වෙන එකම වැඩ පිළිවෙල ලෙස බුදුරජාණන් වහන්සේ අවධහරණය කරන්නේ නෑ. සීලය එකක් ඒකත් අනුක් ගහිත ධර්මය. සීලය උපකාරයක් කරගන්න පුළුවන්. මැතුව උතුම් නිවන්මග ප්‍රගුණ කිරීම කිය එක සීලය කියන කරුණට විතරක් ගුණුකිරීමක් නැත ලගු කිරීමක් බුදු සමයේ අපිට දකින්ට ලැබෙන්නේ නෑ අපි තේරුම් ගන්ටෝ. සිල්ලා රක්ෂා කරන ගමම්ම ස සුරක්ෂිත කරගන්න ගමම්ම තේරුම්ගන්ටෝන ඒක මේ ශාසනයේ එක ප්‍රධාන නුද්ගහිත ධර්මයක් නිවන්දින්ට උපකාරවත් යන. නමුත් එක එකම ධර්මය නෙමි. එකම ධර්මය නෙමි. සී එකම ධර්මනා න එවැනි ධර්මයක් දේශනා කරන්ට බුදුවරයෙක් පහළවෙන්ට ඕනි නෑ. මොකද බුදුරජාණන් වහන්සේ පහළවෙන්ට කලින්ම සිල්රැක්කාය. සීලය කියන ල ප්‍රතිපදාව තුළ ඉඳපු අය බොහොමයක් හිඩියා බොහොම ඉඩිය ඒ ගැන්වුඉම් තිබුරු එකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට පේනවා උන්නහන්සේ සීලය කියලා ඕන දෙයක් ඒ තිබිච්චයේවා තමන්ග ශාසනයත් පනවට සූදානං වෙලා නෑ ඩිරිසක් අනුගමනය කරමින් ඉන්න දෙයක්ය මගේ සාාසනයටත් මේ ැතුල් කර ගත්තය නැ ප්‍රශ්න ඇතිවේය කියලා හිතලා එහෙම උන්වහන්සගේ ශාසනයේ පැවිදිවෙන ශ්‍රාවක පිරිසට උන්වහන්සේ ම සිල්පනවල නෑ ඒ විදියට දැගත්ත තුදාහරණයක් විදියට භික්‍ෂූන් වහන්සලට පවා ප්‍රාතිමෝක්ෂය දේශනා කර විනය සිික්‍ෂාපද පණවන්නේ. බුද්ධත්වයට පත්වෙලා පළවෙනි විසි අවුරුද්ධගත වනාට පස්සේ. පළවෙනි විසි අවුරද්ගත වනාට පස්සේ. එතකොට බුදුහාමුදුරුවෝ යම්කිසි ශික්‍ෂාපදයක් පැනෙව්වා නං පැනෙව්ේ. ඊට අදාළ හේතුසාධක, තමන්ගේ ශාසනය ඉන්න භික් භික්‍ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවක පිරිස වෙතින් ඉදිරිපත්තුනොත්. අන්නඒ ඉදිරිපත් වෙන කරුණුකාරණා සලකා බලලා. එයින් පුහුණු වෙන කෙනාට ඇතිවෙන්න පුළුවන් පරිහානය පිළිබඳම. ඔවුගේ උතුමූ පුහුණුව තුළ ඇතිවෙන්ට පුළුවන් අඩහාල භාවය නැතිරන්ට පුහුණුව පිරිහිලා යන එක නැති කරන්ට ඒ පුහුණුව බිඳවැටන එක නවත්තන්ට උපකාරවත් වෙන ශික්ෂාපද උන්වහන්සේ වරිංවර වරිවර භික්ෂන්ටත් භික්‍ෂුණීන්ටත් විශේසයෙන් පණවන. එක විශේසත්වයක් තමයි ක් උන්වහන්සේ ජිවමාන කාලේ පනවපු සිික්ෂාපද සමහරේවා උවහන්සේ විසිම්ම වෙනස් කිරීම් වල ටත්ලක් කරන සංශෝධන කරනවා සංශෝධන කරනවා ඒ ඇතිව චලුත්තත්වයන් සලකා බලල එක සිද්ධ වීමකදි පනවන සිික්ෂාපදයක් එක තවදුරටත් ප්‍රශ්නකාරී හෝ ප්‍රයෝජන වත් බවෙන් අඩුයි කියලා තේරුණු ගමන් වනාාන්සේ බොහෝම නම්මශීලීව ඒ සිච්ෂාපදය සංසෝදන් ඉදිරිපත් කලදය ඔය සරිපපු දැමීම වගේ දේවල් වලට මුල්කාලේ එකක් නැතිවම ඉදීම තමයි දකිින්ට ලැබෙන පසුවයට විවිධ හැඩහුරුකම් නැතිවීමට අදාළව දීපු අවසරයන් දීල තින එකට හේතුතිය ඇයි අවසරය දෙන්න කිය එක සික් ෂාපද්ධ උණහන්සේ පනවන්නෙත් අපේ මේලෝක වසය සංසාරික වසයෙන් වෙන්ට පුළුවන් හානි අවම කරන්ට නැතිකරන්ට ඊළඟට ගත් තම අපේ අරුණට උතුම් නිවනාවබෝධ කරගැනීම කියන උතුම් අරමුණට ඒ යන ගමනට අපට අවශ්‍ය කරන පසුබිම හදල දෙට තමයි සිික්‍ෂා පද පනවා.ඒ නිසා බුදු දහමේ සිල්මිසක උරොතනය. න්නේ සම්පූර්ණයෙන්ම මේ සිික්ෂාපදය කැඩුනොතින් ඉවරමයි එයා නැත්තටම නැතිවෙනවා. එයාට එතනින් පස්සේ මේ ශාසනය කිසිමයිතියක් නෑ මේ බුදුදහම යාට පපුහුණුවෙන්ඩ බෑ එවැනි තැනක බුදු දහම නැත. ැ පසම්පන්න භික්ෂුවක් පරාජිකා හායට පත්තු නෝතින් සතරපාරාජිකා වෙන් පරාජිකා වුණාත්න් ඒ ඇත්තටත් මේ ශාසනයේ පුූුණුවෙන් අවස්ථාවක් තියනවා. ඒ පසුකාලීනව ඒ බුදුහාමුදුරුවනේ ශාසන ඔය සංගායනා කරපු අවස්ථාවල ශාසනයට හානිකර චර්යයාවන් සහිතතාය රජවරු ඒ ගොල්ලො විසින් අයින්කරපු අවස්ථා තියනවා. පුදුහාමුදුරුවෝ ෙුගේ දුෂශීලවන්තම කියන උන්හන්සේ අවධාරණය කරන්නේ කෙලෙස්සලට වසඟවීමක් ලෙසනි. කෙලෙස් නිසා ඒ පුද්ගලයා දුරුවලෙක්වීමක් ලෙස. එතකොට ඒ දුර්ුවලකමට බුද්ධශාසනය අවවාද කරනවා අනුශාසනා කරන මඟ පෙන්නනවා ඒවගේ ම අනුකම්පා කරනවා කණ්ඩව. දරුවලකමට හිංසා කරන්නේ දුරුවලකමට අනුකම්පා කරන. ඒ දුරුවලකමින් එයාට නැගී සිටින්ට අවශ්‍ය කරන ප්‍රඥාව ලබා දෙෙන ්‍රඥාව ලබාගන්න මඟ පෙන්නන. ඒ දුරුවලකමින් මිදහස්සලා තමන්ගේ අරමුණ කරා යන්ට යාවා මානසිකව ශක්තිමත් කරන තමන්ගේ ශ්‍රාාවකයා ඇැතුව හනගහලා පන්නන එකවත් ගල්ගහලා මරාධහන එකවත් එ වගේ තැනක බුදු සමය තුළ එවැනි මඟ පෙන්වීමක් හෝ එවැනි උදයෝගිමත් කිරීමක් අපිට දකින්ට ලැබෙන්නේ නෑ. දැ උහන්සේ පරනිර්වාණයට පෙර අප තේරවාදී සම්ප්‍රදාය පිළිගැනීමක් තියෙනවා ඉගැනවීමක් සාමිහන්සේ නමක් එවැනි මේ යම්කිසි ආ පනවපු කුද්ධානුකුද්දක සිික්ෂාපද සාමීන් වහන්සලට ඕන නම් යම්කිසි ආකාරයකට වෙනස් කරගන්ට පුළුවන් බව උන්හන්සේ වදාාරපු බව තේරවා දේතින. නමුත් ඒ මොනවද කියලා. අනන්ද මහරාතන් වහන්සේ එතකට උ වන්හන්සේ මහරතන් වහන්ේ නමක් නෙමි සෝතාපන්න පලට පත්වෙෙ ලායින්දපු තෙර න්ණහන්ේ නමක් කියලා තමයි තෙරවාදී සම්ප්‍රදායි පිළිගන්. එයනුව එතකොට උන්ණහන්සේට එවෙලාවේ කොහමහඩි මගැහැරිල තියෙනවා. මොනෝදේ කුදධානු කුද්ධක ශික්ෂාපත කියලා අහනික. එතිං ඒවගේ අවස්ථාවක ශාසනය කුද්ධානු කුද්ධක සික්ෂාපද මොනුවද. එක පොඩි සික්ෂාපත මොනොවද, ඊටත් කුඩා අනුකුඩා සිික්ෂාපද මොනුවවද, ප්‍රධාන සික්ෂාපද මොනොවද කියලා යම්කිසි ආකාරයක පළවෙනි ධර්ම සංගායනාබෙදී විවාදා පන්න බවක් ඇතිවෙලාතිට. ඒකට උත්තරයක් ලෙස. ඒ වෙලාවේ ගැටුම සමතයට පත් කරන්නට උත්තරයක් ලෙස. මහකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ඒ සංගහයනාවටසාභාගී වෙච්ච තෙරුන් වහන්සලා. එකංගතාවයක් ඇති කරගෙන තියෙනවා අපි පනවපු විනය සිික්‍ෂාපද එකක්කත්වේ නස් කරන්න එත් නැෑ නොපනවපු විනේත් සිික්ෂාපදය එකක්කත් අලුතින් පනවන්නෙත් නෑැනේ දෙසිය විසි අතක් ශික්ෂාපද බලින් එකක් අත් අඩු කරන්න ෙත්නෑ විසිහයක් විසි පහක් කරන්න ත් නෑ ඒ තිහක් කතලියක් කරන්න ත් නෑ. ඒවිදිට ඒ වෙලාවේ ඇතිවෙච්ච තත්පය දුරු කරන්න නැති කරන්න උන්හන්සේලා ඒ වගේ තීනුතීරණ අරගෙන තිර. ති අදතත් ඒරවාදී සම්ප්‍රදායි අනුත්සිික්ෂාපද පැනවීමම් හෝ තියන සිික්ෂාපද සංශෝධනයට ලක්කිරීමම් හෝ කරන්ට කිසිම තේරවාදී භික්ෂුවක් ඉදිරිපත්ව වෙන්නේ මැදිහත්ව වෙන්නේ නෑ. නොපනවපු ඒවා පනවන්න යන්නෙත් නෑ පනමපු ඒවා අයින් කරන්න යන්නත් නෑ ඒ දෙසය විසි අතක් ශික්ෂාපද ඒවා අප සම්ප්‍රදාය තුළ ඒ විදිටම ආරක්ෂා කරන්ට පොළඹොගනවා එක තමයි කරන්න බුදුහාමුදුරුවෝ එහෙම අවස්ථාවක් ඕන නම් දීල තියන නමුත් ඒ මොනවද කියලා අදදතත් අපිට විනිශ්යකටෙන්ඩ බෑණි එනිසා තේරවාදීන් එක ප්‍රශ්න නොකර එක ප්‍රශ්න නොකර ඒ සික්ෂපද තියන ඒකෙන් අදහස් වෙන් නෑ ත් සික්ෂාපද සියල්ලම යාවත්කාලීන කරඩ ඕනි නැති තරම් තරකානුකූල දේවල්ල එහම කියන්න බැෑව විමසා බැලුවොත් ඒවය අම්කිසි ආකාරයකට යාවත්කාලීන කරඩ තරම් දේවල් නේද තිබෙනවා තිබෙනවා නමුත් එක කරන්න අපි කවුලුත් එක නොකරන්නේ එතකොටඒ සීමා හොයා ගණඩ පෑකාටවන්ද. මක භාග්‍යවතුන් වහන්සේ ඒ සීමාව දේශනා කරන්න වෙන්ටතිනේ අනන්දතෙරුන්ට ඒවාගේ යෝජනාවක් කරන්නේ. අදහසක් වුන් වහන්සේ දේශනා කරන්න ඕන නම් පුළුවන් කියෙලෙ තකොට අනන්දතෙරුන් ඒ මොනවද කියලා ඇහුව නෑ කියනෙ එක තමයි වාර්තා වෙලා තිය. මෙම වාර්තාා වෙලාති. උහසේ ඇැවේ නෑලු. ඇයිඒ මහගත්තේ නැත්ත කියලත් උන්හන්සකින් ප්‍රශ්න කලතියෙන්. මොනවද සිල්පද වෙනස්ක කරඩට පුළුවන් ොව දිකටම රැකෙන අන්ඩෝනීව කියලා. එතකොට උන්හන්ස පිළිතුරත් උන්නන්ා කියල සඳහන් වෙනවා තේරවාදී ගැන්වීමල තමන්ට ඒ වෙලාවේ මාරයවේස වෙලා හිටියාය ඒක එකේන්ති කියීල්ලා හිටියයි කියෙනෙ නෙමෙ. උන්හන්ේ ඇතව වශය මතින් ඒ වෙලාවේ කෙලෙස්වලටත් වසංඟ වෙලා නින්න ඇත්තේ උහන්සේගේ උපස්ථාන, මිගිදපු භාගව උන්හන්සේ පරිනිර්වාණයට සූදානන් වෙන උන්හන්සට සම්හර විට එ මගෑරුණවෙඩ පුළුවන් නමුත් ඔය මාර සංකල්පයව් ගන්නන මාරයා උහන්සේට ඒවෙලාවේ බලපෑමක් කරලා ඒ විදියට මේ ඇහෙනක අහන්න තිබ නවස්ථාව මග ඇරෙන්ඩ සැලස්වාය කියලා තමයි තේරවාදී සම්ප්‍රදායි පිළිගන්න. අංට තොර තුර ඉදිපත් කරනවා මොකක්ද ඒ සීය සම්බන්ධව. බො මට මේ එකට වක්කත් නිගමන කියන්න බෑ ශාසනය වෙච්චදේ සීලය සම්බන්ධව අපගේ ධර්මය තුළ අපගේ තේරවාදී විග්‍රහයන් තුළ තියන දේ ඔබ දැනුවත්වීම වදක. ති කෝහමනමොත්. සීලය කියන ධර්මතාව, උතුම් ප්‍රතිපදාව ආර්යෂ්ටාංගික මාර්ගය පෙන්නුවන්නේ සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වසේ කොටස්තුනකට බෙදනවා. සම්මාවාචා කියලා උගන්නන්නේ මුසාවාදයෙන් වැලකීම කේලංකීමෙන් වැලකීම පිසුනාවාචයෙන් පරසවච්චන කීමෙන් වැලකීම ඉළඟට සම්ප්‍රප්පලාපයෙන් හිස්වචනකීමෙන් වැලකීම සම්මා වාචා කියන සීලට සීේ එක වචනයෙන් ටැකීතු සීලේක කොටසක් ඒ කරුණු හතර ඉළඟට කයින් ආරක්‍ෂා කරගත යුතු සිිල්තුනක් ගැන සම්මා කම්මන්ත තුළ දේශනා කරනවා එ තමයි ප්‍රාණගාතයෙන් වැලකීම සොරකමෙන් වැලකීම වැරදිකාම සේවනයෙන් වැලකීම නිලඟට සම්මා ආජීවය තුළත් ගිහිබේවා පැවිදිවේවා හැමෝම නිවැරදි ප්‍රතිපත්තියක පිහිටලා තමන්ගේ ජීවිතය පවත්වා ගත යුතුයි කියන එක. වැරදි නොගැලපෙන ක්‍රියාකාරකම්වලින්, අසීලාචාර ක්‍රියාකාරකම්වලින් සාවද්‍ය ක්‍රියාකාරකම්වලින් තමන්ගේ ජීවිතය පවත්වා නොගත යුතුයි කියන එක සම්මා ආජීවය තුළ අවධහරණය කරමවා. ැ ආමුදුරු කෙනෙක් නම් නැතිසිල් පෙන්නලා. ෝ නැති ්‍යාන සමාධි පෙන්නලා. මිනිස්සුන්ගෙන් දම්පැන් ලබන්ට නොයා යුතුයි. නැති ගුණ හුවාදක්වමින් හෝ වෙනත් විජ්ජාවන් පෙන්නමින් බ්ලක්් මැජික් වගේ දේවල් කරමින්. හොයාගන්න එක ඒ ඒවා මිච්චා ආජීව සමාජීවනමයි රදි විදියට ජීවිතය පවත්තා ගැන. විදියට ඒඒ පිළිබඳව අප තේරවාදී අට්ටකතාවන්නේ විවරණයන් විග්‍රහයන් තිබෙනවා නන්න මේව තමයි පැවිද් දෙකුගේ මිච්චාජීව මේ තමයි ගියහෙකුගේ මච්චාජීව ගහෙකුගේ මච්චාජ පිළිබඳ ඔබ දන්නවා වැරදි වැහෙල් දාම්කරන එක ඒවගේ වෙල දාම් පහක් ගැන කියනවා. ඊළඟට රාජ්‍ය සේවේ හෝ කෘෂිකර්මය හෝ නියලුනත් ඒවයිදිත් උපරිම ධර්මාණුකූල බවක පිහිටන එක. උට්ටාන විරයාාදිගතා උත්සාහය සහ වීර ඇතුව සේදාවක්කිිතා දහඩිය වගුරුවල බාහා බල පරි්චිත තපයි වෙෙසවල ධම්මිකා දම්මලත්තා. ධර්මානුකූලව නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව ලබාගත්තු න සහිත කෙනෙු බවට පත්වවෙට කිය එක තමයි මේ ශසාාසනය උගන්න. එක සම්මා ආජීවයින් ධනය සම්පාදනය කර ගැනීමක්. එතකොට ඔබට අවබෝධ වෙන්ට ඕන තැන් සම්මා ආජීවය තුළ සහ සම්මා වාචා කම්මන්ත තුළ තමයි නිවන් මඟට උදව් වෙන. නිමන්දකිට උදව් වෙන සෙල්ටික සාකච්ඡා කලදය. තැන් කෙනකුට ඉලාඟට ප්‍රශ්නයක්. සුරமேරය රහාමර පානය හෝ මද්‍රවය වගේ දේවල් භාවිතය පිළිබඳුව. සමා වාාචා සම්මාකම්මන්ත සම්මා ආජීව කියන අර්ෂ්ඨාංගික මාර්ගයේ සීල කොටසෙහි අවධාරණයක් නෑනේද කියලා. අවධාරණයක් නෑනේද කියලා. ඉති ඇතටම, දැන් ඔබ අවබෝධ කරගන්නට ඕන දේ තමයි නිවන්දට නිවන්දින්ට පුහුණුවෙන කෙනෙකු මූලිකවම දස අකුෂල කර්මයන්ග තමයි නිදහස් වඩෝ වින්ට. අර්ශ්නාංගික මාර්ගය සමස්තය තුළමඒ දස අකුෂලයෙන් වලකින්ට අවශ්‍ය කරන පෙන්වීම තිබෙනවා. සුරාවබීම නිසා හෝ මද්‍රව්වේ මත්තතුර පාවිච්චි කිරීම නිසා. ඇත්තටම සිද්ධ වෙන්නේ ඇත්තට සිද්ධ වෙන්නේ පිරිහීම පැත්තකින් සෞඛ්‍ය පිරිහෙනවා. අනෙක් පැත්තං ආර්ථිකය පිරිහෙනවා අනෙක් පැත්තෙන් සමාජතත්ත්වය පිරිහෙනවා. මේ විදියට ස්වාසය බිද වැටනම් එමගේ මද්‍රව්ය මත්වතුර නිසාවෙන්නේ පිරිහීම අපායගාමී අක්කුසලයක් ලෙස මත්වතුර මත්‍රවය භාවිතා කිරීම ඇත්තන් රහමේරපානය බුදුදහමේ කතා කරලා නෑ ඒක පෙන්නලදීල තියන පිරිහෙන හේතුවත හැබැයි තැන් පස් පවු පිළිබඳප තේරවාදී සාසනයේ පෙන්වල දෙත්ති පංච දුෂ්චරිත ලෙස පෙන්වල දෙනකොට ප්‍රාණගාත කිරීම සොරකං කිරීම වැරදිකාමයේදීම බොරුකීම ඉළඟට සුරාවබීම එ පහා අපි පස් පව් නැත්තම් පංච දුෂ්චරිත ලෙස තෙරවාදී ශාසනය සාකච්ඡා කරනවා පංච දුෂ්චරිත ලෙස ඒකෙන් පිරිහෙනවා ඇබැයි යම්කිසි ආකාරයකට ඒ මුල් හතර ගත්තොම්. ප්‍රාණගාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද කියන. ඒ හතර තමයි කමක් ලේස ලෙස පෙන්වුවතිී. සිංගලොවාද සූත්‍රය පවා. සතර කර්මක් ලේස ලෙස. සුරාව කියන එක වෙනමම අරන් තමයි, සිංගලොවාද සූත්‍රය ගිහිවිනය පිළිබඳව. නැතන් ගිහියාට අවශ්‍ය කරන, දියුණුව ලබා ගැනීම දෙසා භාග්‍යවතුන් වහන්සේ පෙන්නල දීපු. ඒ උපදේශනයේ තුළ පවා සුරාව වන්නම්ම මාරං එහි තිබෙන ආදීනව පැත්ත සාකච්ඡා කර. ඒෙන් පේනවාඋුණහන්සේ අක්කුස්සලයා ලෙස පෙන්නන්න අකුසරේ විතරයි. පිරිහෙන දේ ලෙස පෙන්න්නන්න පිරිහෙන දේල. කොච්චර මේ නිරවුල්තනේද දැන් සාමාන්‍යෙන් සමාජ්‍යයට ඕන තේ කතාකරෝතින් එකන බුදුවරෙක් නොවෙන උත්තමය ෝ පැනවනම් කෙනෙක් පැනෙුවන පනවන්ට පුළුවන් මුලින්ම සුරාවෙන් වැලකීම වගේ දෙයක් ඒක මේ සමාජය ප්‍රශ්නන ආර්ථික පරියානය සම්බන්ධ ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න බදුරජාණන් වහන්සේ නමක් අවධාරණය කරන්නේ සීලයේදී උතුම් නිවනාවබෝධ කරගන්ට ප්‍රඥාව දියුණු කරගන්ට. කෙනෙකුට අත්‍ය වශ්‍යම ධර්මටික මොනවාද. වැවයි වැළකිය යුතු. එතන තින දසක් කුසල්. දසා කුසලෙන් වැලකීම කියන දසකුසල සිීලයි. එ තමයි අපි හැමෝමන හැමෝම නිමන් දකින්ට හිතනව නම් අනිවාරෙන්ම ආරක්‍ෂා කරගත යුතු සීලය දස කුසල සීලය. පැවිත්තන් ලෙසාපි ප්‍රාතිමෝක්ෂයයට අනුන් ඒ උපසම්පදා භික්‍ෂුවක් රැියේතු සික්ෂාප රක්ෂා කර ගතයුතුයි. හැබැයි ඒ ඒ සියල සිික්ෂාපදවල සමස්ත සාරය නේද සමස්ත සාරය වෙන්ට ඕන දස කුසලෙන් වැලකී. න්තර්ගතයේ සමස්තය තුළ එන සාරය දස කුසලෙන් වැලකීම වෙන්ව. එය අනිවාරෙන් අපි පිහිටත් සිටිය යුතු දෙයක්. එනිසා සීලය කියන ධර්මය ගැන බුද්ධශාසනයේ තිබෙන ඉගැන්වීම දැඩ්ඩි මතධාරී එකක් නෙමින් ඒකයි මට කියල දෙන්නඕන්. දැඩ්ඩි මතයක් නෑ හැබැයි සීලය කියන උතුම් ප්‍රතිපදාව නිවන් මඟ පුහුණුවෙන කෙනෙකින් ඉතාම කැපවීමකින් ප්‍රගුණ කර ගන්ට ඕන. සී එකම ධර්මය ලෙස පෙන්වන්නෙත් හැබයි සීලය අත්්‍යවශ්‍ය ධර්මයක් ලෙස පෙන්වවා. දුකින් නිදහස්ස. මොකද සිල්පද පහම හොදටම ආරක්‍ෂා කරාය කියන එක මත නද. ල් පදාහොතටම ආරක්ෂා කරාය කියන එක මත මතකතියාගන්ට වන කෙනෙකු නිවන්දකින්නේ ඒත් කෙනෙක් ඊළඟ භාවය හොඳ තැනක උපතිට මෙලොව ඉතාම කීර්තිමත් කෙනෙක් වෙන්ට සාාල පෞුරුෂයක් සහිත කෙනෙක් වෙන්ට බය නැතුව සබහ මැදට අන්ඩ පුළුවන් නිර්භයව අධිකරණයකට ඉදිරිපත් එෙන්ඩ පුුව සිිල්වත්න එවැනි මේ සීලය පිළිපඳක ආනිසංස බුද්දු සමයේ සාකච්ඡා කරනවා. මමනං මේ සියලු ආනිසන් අතර මෙ ශික්‍ෂාපද පැනවීමේ තිබෙන පටිනම දේ ලෙස භාග්‍යවතුන් වන්සේක ධර්මයෙන් මා දකින්නේ. මාවබෝධ කරගෙන තියන්නේ මේ ශික්ෂාපාද රකන්ඩ බැරිපිරිසට තියන කරනාවට වඩා මේ ආරක්ෂා කරන පිරිසට විශවාල රැකවර්ණයක් මේ සිික්ෂාපද පනවල තියනක. සාාල රැකවරණය. ැන විනේගරුක පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් මේ ික්ෂාපද තියනෙක හරි වටිනවා. එක යන්නේ ඇත්තටම විනේගරු මිනිස්සුන්ට මේ සිික්ෂාපද කියනවා කරදය නිම. හැබැස් සික්ෂාපද ඇත්තටම ඕනි කරන්නේ කාටද.විිනයක් ගැන දන්නමත් නැති. ඩිසිපලීන් කියන්නේ මොකක්ද කියලා හිතන්ඩවත් කැමති නැති. ඊළඟට ඒවයින් ලැබෙන ප්‍රයෝජනය ගැන තේරුමක් නැති අයටනේ මේ නීතිරීති අත්‍යවශ්‍ය අත්‍යවශ්‍යයි. ඒක ලොකුම රැකවරණය හම්බවෙන්න සීලවන්ත පිරිස නැත වින රු පිරිසට. ගරු පිරිසට ලොකු රැකවරණයක් සික්ෂා පදටික. ඒ පිරිස රැකවරණයම වෙන්ට ඕනෑ භාග්‍යවතු වන්සේ මූලිකවෝම හිතන්ට ඇත. ැඹබලනම රටක වුණත් නීතිධනක වටින්නේ කාටද නුවනක් තියන ප්‍රඥාවක් තියෙනයටද නැත්තං මොලයක් නැදමිනි සුටික පල්නය කොරන්නද නුවනක් තියෙනය අවබෝධයක් තියනාය ීති දැන්ම නැතත් ප්‍රඥාවෙෙන්ම දැනුන් තේරුම් කමින්ම අවබෝධයෙන්ම නොකළ යුතු දේවල් නොකරන්නවා. හැබැයි අනුවනය දුස්ප්‍රාඥයෝ බුද්ධියක් නැති මිනිස්සු පොඩ්ඩක්කර බේරගෙන අන්නඩ පුළුවන් මනොවයිද නීතිරීති වලින් සිික්ෂාවලින් සිික්ෂාපද වලින් තැංහිතද වගේ තරුණු අ සංගතයක් පවා. ඒකිදී මේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ට අමුතුුවෙන් කවුරුත් මේ දණ්ඩුවම් දෙනවා හිර්රේදානව අත්තඩං ගෝට ගන්නවාී කිය එෙම නීතිදාලා පාලනෙන් කරන දෙයක් නෑ. මේ වසංගතයේ බහපතලකම තේරුගත්තු මිනිස්සෝ ඒ වසංගතයෙන් ආරක්ෂාවෙලා ඉන්න තමන්ටත් තමන්ගේ ආදරණීයයන්ටත් ඒකුල්ලො නොකළ යුතු දේවල් ටිකා ව බෝධෙෙන්ම නොකරරින්න. මේ වසගතත් එක් ීවත්තෙද්දී කළ යුතු දේවල් ටික වබෝධෙන්ම කරගෙන එතකොට ඔය පනවන නීතිරීති කක්කත් ඒ ඒ අයටඒ වැදගත් කාරණයක් නෙවෙයි හැබයි ඒ අය ඒ කරගෙන යන කටයුත්තට ලොකු උදව්ුවක් එහම නීතිධනක ඇයි නැත්තම් බෞතරයක් පිස්සුන බෞතරයක් ඔළුව නරක් වෙච්චයන එතකොට ඒ බෞතරයා පාලනය කර ගත්තෙන් නැතොත්. අර යහපත්ව ඉන්න සුළුතරයට කොහොමත් පවතින්න ගෑනි. එනිසා බහුතරය ඒ විනාසයට අනේක වලක්වන්න නම්ොද ගොල්ො හිතලය කරන්නේ එහින්ද ඒගොල්ොන්ට විනය නීති දාන්ඩ ඕනි සිික්ෂපත පනවන්ට ඕනි තඩුුවන්ක්‍රම පිළිබඳව යෝජන කරන්න ඕනි නැත්තන් ඒගොල්ලො කෝමත පාලනය කර. ගොල්ොන්ට එෙම ලකු ධර්මබෝධය ඇතිබුණන නම්. ඇත්ත වස්සෙන්ම නේද. භාගිවතුන් වහන්සේ මුල් අවුරුදු විස්සෙම ඇයි සික්ෂාපද පනෝල නැත්තේ. අවබෝධය ප්‍රඥාවන්ත පිරිසත් සාාසනිට ඇතුල්ලුුණේ. පස්සෙදි ශාසනයට ඇතුල්ලුුණේ ශාසනයට තිබෙන ලාබලෝභ දැකලා කීර්තිය දැකලා ප්‍රසංසා දැකලා රජවරු සිටුව රුවක්කොම මේ බුදුරජාණන් වහසේ සරණයනවා. ිවි්ධ අය විධ ප්‍රශ්න විසඳගන්න මෙතැට එකතු වුණා. මුල් අවුරුදු විස්සයෙන් පස්සේ. එහලි පුද්ගලික ප්‍රශ්න විසඳක. පුකරරි සංසාරික ප්‍රශ්නයක් විසඳ ගන්න නෙම මුල් අවුරුදු විස්සමපපු පිරිස සංසාරරික ප්‍ර්න විඳ ගඩාප. ඉති ඔ හැට හැත්තද හනගහල පැන්නුවාය කියලා තියෙනෙ මේ සංගහයනාාව වලින් පස්සෙේ ඒ ගොල්ලෝ. ො ොලො ඇතුල්ල තින ෙන අරුණකට එට ගොල්ොන්ගේ තමයි ප්‍රශ්න පටන් ගන්න ඒගොල්ලෝ මීති දාලා රක්ෂාාවවෙන්න නැති තත්වටනොම මොකේ අරමුණක් නෑනේ ම් සාාසනිකු එතකොට බුදුහාමුදුරුව මුල් අවුරුදු විස්සම එහම සිත්්සාාපද පැනවීමක් කරන්න නැත්තේ මොකද ඕන නැ සිික්ෂාව තමයි අවබෝධය ඒගොළොන්ගේ විනේ තමයි අවබෝධේ ලබලතියන අවබෝධයක් එක්ක ඒ ලබාගෙනතින උතුම් ප්‍රඥාවත් එෙක්ක ඒ උත්තමොන්ගේ අතින් කිසිම අපරාධකාරී අසීලාචාර ඇවතුම් පැවතුම් හැසිරීම් ඒ එලියෙතෙන්න්නේන මොකද ඒම එළියට එන මනෝභාවයන් පිළිබඳව පූර්ණ අවබෝධයකට පත් වෙලා ඒ දුරෙන්දුරු කරගෙනවරයි. ඒ සියයට සීයක්ම අනුසේ වසෙන්වත් අම රේනුවක්කත් නැතිවෙන තත්ත්වටම දුරුකරගත් උත්තමයින්ට මොකටද ක්ෂාපද සිික්ෂාපද ඕන්න ඇතකොට සිික්‍ෂාපද ඕනිකටත තවම පුහුණු වන පිරිසට අපිට සිික්‍ෂා පදඕන ඇයි තවම අපේ හිතා විසින් අපි ව ව්‍යාකූල කරලා රාගයිෙන් දවේශයෙන් මෝහයින් යහාකූල කරලා අපි අසීලා චාර තත්ත්වයට පත්කරවන්න පුොළුව. අපි විනයක් නැති තත්ත්වයට පත්කරවන්න පොළුව. අපි අපරාධකාරී හැසිරීම් වලට අපේ හිත විසිම් පොළබන්න පුළුව අපිට සීලය සමාධංකරවීම කළ යුතුයි. අපිට සීලය පැනවීම කළ යුතුයි. මරහතන් වහන්සේ නමකට විනේ සික්ෂපද ඒ කච්චර වැදගත් කරුණක් වන්නේ නෑ. උනහන්සල කොහෝ මතරකි ඕනේ. මොකද ඒ ඒ සික්ෂාපද බිඳවැටන හේතුන් වහන්සලගේ අ්‍යන්තරය දුරු කරල ඉවරයින්නේ. සිික්ෂාපද පැනවෙන්නේ දුරුවල සිත් සහිතාය වෙනුවයි. දුරුවල පිරිස වෙනෙන්. අන්න ඒ පිරිස ආරක්ෂා කරගන්න භාග්‍යවතුන් වන්සේ සිල්පද පැනෙවේ ඉබ ඔබට ඔබ ගැන කල්පනා කරන්න පොළවා තවම මගේ හිත මාව ව්‍යාකූල තත්ත්වට පත් කරනවාද එහෙනම් මම තවම සිල් පද රකින්ට ඕන කෙනෙක් ඔබ ඔබ ගැන හිතක් ඔබ ඔබ ගැන හොඳට පලන්න හැරිලා තාම මම රාගයෙන් උමුතු වෙන දවේශයෙන් උමුතු වෙන මෝය මුලාවෙන තත්ත්වේ ඉන්න කෙනෙක්ත ඉනම් මග අපරාධකාරී හැසිරීමක් වැරදි හැසිරීමක් වැරදි චර්යාවක් ඕනම වෙලාව කෙලියෙට එන්න පුළුව. එනිසා මම මේ මේ අවස්ථාවද මේ සික්ෂාපද දිවිහිමියෙන් රකිනවා ධර්මය කියන්න එනේත එක්කම ඇහැක් ඇති එක්කෙනා ඒ ඇහ රකිනෝ වගේ අතිස්ටා කරන්න ඕනෙම එකම හැක් ඇතිකෙන ඒ ඇහැ ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා වගේ තමන් සමාදං වෙලා ඉන්න සීලේ ආරක්ෂා කරගන්න උත්සා කරන්නවා. එකම පුතෙක්කන්න අම්මා ඒ පුතා රැකගන්න උත්සාහ කරනවා වගේ තමන් සමාධං වෙච්ච සීලේ ආරක්ෂා කරගන්න උත්සා කරන්නවා. මොකද සීලය නෙමේ රකින්නේ තමන් රැකගන්න. සිික්ෂපදය රැකිනව යනු තමන්වා ආරක්ෂ කර ගැනීම. මේලෝක වසයෙන් විවිධ වදහිංසන වලට තඩුවන් වලට ගොදුරුවෙන තත්ත්වෙන් තමන්ව රැකෙන්නේ සික්ෂාපද රකිෙනකොට. නින්දා අපහා සපවාද දඩුවන් විවිධ නෙරපාහැරීම් ඒවගේ දේවල් වලට කෙනෙකු ලක්වෙන්නේ සිික්ෂාපද බිඳ වැට්වාම. ඉළඟට පරලෝක වස්සෙෙන් නිර ප්‍රේත තිරිසං අසුරකෙන් සතර අපායන්නේ පත්තිය ලබන්ට හේතුවෙන කර්මක් ලේෂයන් වෙන්නේ අපේ තතාගතයන් අන්සේකි දේශනාවට අනුව සිික්ෂාපද පිඳ වැැටීම සිික්‍ෂාවන් නොරැකීම එකේ කෙලෙස්වලින් යුක්තව වැරදි හැස්සිරී වල නියලීම අකුසල් සිටමුල් කරගෙන එතකොට යම් කෙසි කනෙ ඒ සිික්ෂාපද රැක ගැනීම යනු නේආත්මයේ රහත්වෙන්ට බැරිවුනෝති ඒ ත් ඊළඟ ආත්ම භාාවයට හොඳ රැකවරණයක් ලොක්කුම වට්ටිනම ඉන්සුවරන්ස එකක් ලොක්කු රැකවරණයක් දා ගැනීමක් එක ලොක්කු රැකවරණයක් එනිසා සිික්ෂාපද අවශ්‍යයි ඒ ගැනාව බෝධෙන් ප්‍රඥාවෙන් අපේ සික්‍ෂාපද ආරක්‍ෂා කර ගැනීම ගැන අපේ ශ්‍රද්ධාව දියුණු කරගන්නවා ද සමර මනුෂ්‍යයින්ට සමහර දේවල් පිළිබඳව එපාමයි කියල කියන්න වෙලා තියෙනවනේ ඇයි එපාමයි කියල කියන එකෙන් යම්කිසිය ආකාරයක ොහෝ බිනයක් ඇතිවෙනවා. යම් යම් දේවල් පොඩි හරි සංගුවර කමක් ඇතිවෙන පොඩ්ඩක් අවස්වාව දුන්නත් මනිසුන්ගේ සවභ වෙමක්. ඒ උපපොරිමේටයන අන්තෙටමයනකිල්ල නාස්ති වෙන. ඒන කිසිම ඉඩක් නොදිය යුත්තේ කිසිම ඩ වලක්වා ගන්ඩ ඕන රණාවල කිසිම ඉඩක් නොදිය යුතුයි. වලක්වා ගැනීමන අරමු. මොකද එකට පොඩි ඉඩක්හෝ පොටි අවස්ථාවක්කෝ දීමෙන් වෙන්නේ ඒ අවස්ථාව තවටිකක් ලොකු කරගන්නවා මෙසක මනුෂ්‍යයින්ගේ ස්භාවය තමයි අනුවනයාගේ ස්භාවය තමයි මේක මේ මට දීපු පුංචි නිදහසක්්‍ය කියන එක 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 වටහා ගන්න ඇමි නිස්සු. අනුවනය වටාගන්න ඒවා ඔබෝතරගන්න ප්‍රඥාවන්තු පිනිසු ලෝකින්වා. අ මේ මෙතැන මට මේ විදියට කියලා තියෙන්නේ මේ මං මට පොඩි නිතහසක් ලිහිල් බවක් දීලා. හැබැයි මම ඒ ලිහිල් බව අයුතු විදිට පාවිච්චි නොකළ යුතුයි කියන එක එක නඥානවන්තට තේරනවා අවස්සනාවකට අනුවනයා එහෙම පොඩිවිඩක් දුන්නම කරන්නේ විශාල දොරක් ඒකෙන් විවෘත කරගන්න යනවා එහින්දම තමයි මංහිතනවා අපේ තේරවාද සම්ප්‍රදායි මේ කුද්ධානු කුද්දක සිික්ෂාපද මොනවද කිය එක ගැන නිගමනයක් දෙන්නේ යන්නේ නැතුව එකක්කත් වෙනස් කරන්න බෑ ත්ත එකක්කත් පනවන්ඩ බෑ කියන දැඩි මතයකට එන් ඇත්තේ. මනුස්ස ගති පිළිබඳව උන්හන්ස ලගේ තිබි චවබෝධය නිසා වඩ ඇති. ඇැතුව සමහර සික් සපද ඇත්තටම නිවන් දින්න්න කොහොම දේව බාධාවක් වෙන්නේ කියලා ඕනම් ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට ඒ වගේ වට ඉඩ දුන්නවා. හා ගමන්නෑ නම් මේ එකයින් කල දාම කිවොතී ලගේ කතයින් කරන්නෙන අන්තිමට ඔක්කොමටිකයින් කරන්නෙන. ඔක්කොමටිකයින් කරලා මහරහතන් වහන්සේලා වගේ යහපත්ව වැඩ ඉන්නවා නම් කමක් නෑ වෙන්න මොගත වනයක් නැති ගුණයක් නැති පිළිවෙලක් නැති සීලාචාරකමක් නැති තිරිසන් සත්තුන්ටත් වඩා පහත්තත්වකට පත්ෙන ඔක්කොම ටිකයින් කළ ලපුගව එනිසා අවබොහො ය ලබාදීම තමයි බුදු දහමේ මූලි කරමුණ මූලි කරමුණ නැතුව නීතිරීති ලෙස සිල් පද පැනවීම නෙමේ එක නෙමේ අවබෝධය ලබාදී අවබෝධයෙන් තමන්ගේ ආධ්‍යාත් මේ සංසිින්දුනු කමක් ඇතිකරබ ගන්න කියන එක තමයි බුදු දහමේ ප්‍රථහනමයි ගැන්වීම මඟ පෙන්වේ හැබේ ඒ මට්ටමට එෙන්ඩ තරං තාම නුවන හෝ හිතහෝ දියුණු නැති පිරිසට සීලය අත්‍යවශ්‍ය ධර්මයක් කොට පනවනවා ඒක ඒ ඇත්තන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගේම දැනට ගුණනුවන දියුණු කරගෙන ආධ්‍යාත්මය සංසිංදවාගෙන ඉන්න පිරිසට ලොකු රැකවරණයක් ඒකින් ලොකු රැකවරණයක් ලැබෙනවා. ලොකු ආරක්ෂාවක් සැලසෙනවා එනිසා ගෙදරක සිල්පද රකින් ටෝනි. එතකොට ඉගෙදර පිරිහෙන්නතුව පවත්වා ගන්ට පුළුවන්. ඉගෙදර පිහෙන් නැතුව පවත්වා ගන්ට පුළුව. යෙදරකට විනේ ප්‍රතිපදාවක් ඕන එකතමයි මේ මේ සීලය නැමති පුුණ්්‍යයක්ක්‍රියාවෙන් ලැබෙන සිිල්රැකීම නැමති පුුණයක් ක්‍රියාවෙන් ලැබෙන උතුම්මා අනිසන්සේ. ඔබේ මෙලොව රැකවරණය ලැබෙනවා. පරලෝ රැකවරණය ලැබෙනවා. නෙලෝව දියුණුව ලැබෙනවා. පරලෝ දියුණුව ලැබෙනවා. සුගති භූමියක උපදිින්ට අවස්ථාව හම්බ වෙනවා. තදංගවස්සයෙන් කෙලෙස්ටික යටපත් වෙලා යනවා. තදංගවසයෙන් කෙලෙස් යටපත් කරපු කෙනාට විකම්බන තත්වට යන්්ඩ සිතේ පූර්ණ ඒකාග්‍රතාවයක් සමාධිමත් බවක් ඇතිකරගණ්ඩ ඉතාම පහසුුවෙනවා. පොකද සීල එම්ම යම්කිසි දුරකට කෙස්ටික දමනය කර නිවරයි. එතකොට එවැනි කෙනෙකුට තමයි සමාධිමත් බවට ඒකාග්‍රතාවයට පසුමක් සැලෙන්නේ. සීලයෙන් සමාධියෙන් අනුග්‍රහ කරගත්තු හිත යතහර්තය දකිින්ට පටන් ගන්නා. විදර්ශනා නුව නැති කරගන්ට ඒ ඒ පිරිසට තමයි පාසු ඒ පිරිසට තමයි පාසු මේ අනු පිළිබෙලේම නවනක් එම තම් සංසාරකුටාක් ධර්මයේ පුහුණු කරගෙනපු විනේ පුහුණු කරගෙනපු සීේ පුහුණු කරගෙන ආපු පිරිස්වලට මුලඉඳලා මේවා රක්ෂා කරමින් කරමින් ගිහිල්ල අන්තිමටම තමයි යාලට මේකට අන්ඩු පුළුවන් කියලා න්න දෙයක් නෑ. තැන් සමහර වෙලාවට ඔබ දකිනවා සමහර අයගේ තියන හැකියාව කුසලතාවය සලකා බලලා එ ෆිල් එකට රජිස්ටර්රුනාම දර්ශන ප්‍රතිවපාදිකට එක PHD එකක් දක්වා ඉහට ඒගොල්ලෝ විසින්ම යෝජනා කරනවා ඒ විභාග පරීක්ෂකවරු විසින්ම අබ්ේඩ එකක්ත ඔව ඔයා සුදුසුයි නැතිෙන්ටයන්න ඒමක තිහේතුව සලකා බැලුවන් අවුරුද්දක්කමාරක් එක ඉතාම හොඳයි එයාට තව ඉහල තත්ත්ව එකට එයා යොමු කරන්න කියලා ඒඒ නිරක්ෂකන්ට පේවා ට යා මුල්ල ඉඳලම අවරුදු ගානක් ඇදන්යන්ට කවුරුත් බලපොතු වෙන්නේ නෑ මේ ශාසනෙත එහෙමයි. මේ ශාසනෙත් සංසාරය හොඳට සිිල්පුරල සිතේ ඒකාග්‍රතාව හුන්දට වැඩිලා අප අය ඉන්නවා. ඒ අය තාම කෙටි දහම් කරුණක් හුවමත් සුළු වෙලාවකහන ධර්මකරුණ කෙනුත් ඒගොල් උතුම අවබෝධයට පත්වෙන මයින්නවා. ඒන්ද හැමෝම මේ අනු පිළිබෙලේම පුහුණු වෙවී පහුණු වෙවී අන්ඩෝන කියන එකක් නෙමින්. හැබැයි ඒ අය උතුම් ප්‍රඥාව ලැබුව නම් ඒගොල්ලුන්ග මේ මූලික එකත් පේන්්ඩෝන. එකවේ දැන් ධර්මය අහපු සැනින් මගඵලලාපියෙක් වුුණා නම් ඒ ඇත්ත තුලින් අපි දකිින්ඩෙපැ කිසිම ආකාරයක අසීලාචාර හැසිරීමක් වරධකාරී පාපී හැසිරීමක අකුසල ක්‍රියාවක ප්‍රාණගාත කිරම් සොරකම් කිරීම්, වැරදිකාමේ යෙදීම් බොරුකීම්, සුරාවබීම් එයාදී හැසිරීම්වල ඒ ඇත්තා නියලෙන් නැතිත්වට ඇත් ගහි දියුණ වෙලා න තකොට ඇත්ත තුම ඔබෝධයටට පත්තුනා කෙනෙක සාචිකවෙන්නේ. තවුරු වෙන්නේ ඒකන් කියන්න මේ බිම් බලාගෙන අනයකවත් ඇස්පියන් වැඩි වෙලාවක් ඉන්න එකවත් මතයි ආයා මාර්ගඵල ලබල තියෙන්නේෙ නැත්තං කොහොමද නෙද මං ඔබට යෝජනා කරනවා ඔබට යෝජනා කරනවා ඉතෙන්ට පැටෙන්ඩ එපා ඒවයින් මන්නින් එපා කෙනෙකුගේ තිබෙන අධ්‍යාත්මික දියුණුව කෝපරිහානයකැන එක තමන්ගේ පුද්ගලික දෙයක් එහින්දා ඔබ ඔබ තේරුම්ගන්න ඕන එක දෙයක් තියෙන ඔබ ර්ණ අවබෝධෙට පත්වෙලා යනෝ ඔබේ සිත දවේශය නිසාවත් රාගේය නිසාවත් මෝහය නිසාවත් කිසිම අකුෂල කර්මයක් කරන තත්ත්වට යන්නේ නෑ. මන සිංවත් ඒ සඳහ පෙළඹවීමක් කියන්නේෙ නෑ කියනෙක්. එච්චරට ඔබ දියුණු වෙලා කියෙන එකයි. එච්චරටම ඔබේ හිතත්තෙන්ටඕන තත්වට පත් වෙලා ඉවරයි කියෙනෙ එක එක අදහස. තව දුරටත් ඔබේ හිත තුළ ලෝබයක් නැති වෙලා දේශයක් නැතිලා මෝහයක් නැති වෙලා තු ියු හිතක් බවට ඔබ ත පත් වෙලා නමු එතනින් මෙහා ඕනම කෙනෙක් පරිස්සං වෙනේ කොහොදැයි තමන් තුළ කෙලෙස් තියනවන තමන්සිල් රකින් මා දකින නිසා මාතුල කෙලෙස් තියන බව මම සීලය පිළිබඳව සැලකිලිමත් වෙනවා ඒ ගැන සිහිෙන් ඉන්නවා නුවින් ඉන්නවා සතිමත්ව සම්පජඥයෙන් ඉන්න සීයට සීයක්ම උත්සාහ කරනවානේ මොකද හේතුව නැත්තං අපි පිරිහිලා ඇන්ට පුළුවන් මේ සාාසනය අපිට ගිලිහෙට්ට පුළුවන් නිසා බුද්ධිමත්ය බොහෝම ශ්‍රථාවෙන් බොහොම ඕන කමින් ඔය ඇත්තු හැම කැනෙක්ම අද මේ පොහය දවසේ නේද ධර්මදේශනාව ශ්‍රපණය කලා සීලේ නැමැති උතුම්පින් කමත්මන්තුල කරගැනීමේ තියෙන තමන් ඒ ඒ පින්කමෙහි නියලීමේ තියන පුහුණුවීමේ තියෙන වටිනකම සහ ඒ කළ යුතු අයුරු පිළිබඳව අපි අවබොහොධයක් ලබා ගණට ඇවඋත්සාහ කළින්. බොහෝ දෙනෙක්ක විමසනවා අප ජාතික රූපාහිනය අධ රූපාහිි නාලිකාවල ධර්මසාකච්ඡාවලට සම්බන්ධ නොුවෙන්යයි කිය මංහිතන්න ඒ. මේ බුද්ධපුතුන් පිටුව සමඟ නිරන්තරයෙන් එකතු වෙන්නේ නැති පිරිස පුදමා මේ කාලෙ වැඩ සිටින්නේ ජපානය නිසා යනමාධ්‍ය එක්ක සම්බන්ධ වන්න විදියක් නෑ සමාජමාධ්‍ය ඔස්සේ තමයි ඔබ හැම දෙනාට ධර්මාණුකූල මඟ පැෙන්වීම් වරින් වර්ට කරන්නට පුළුවන් කම තියෙන්නේ මම අධ්‍යාපනය ලබමින් ඉන්න නිසා මේ රට තුළ ඉතින් යම්කාල පරිච්චේ දෙයක් ඔබට මේ විදියට තමයි ධර්මයෙන් අනුග්‍රාකරන්ට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අදත් මේ උතුම් පින්කම සිද්ධ කරගන්ට ඔට අවකාසේ ලැබුණේ ධර්මදේශනාමය ධර්මශ්‍රවනයමය පංකූ සල් අපිට රැස් කර ගණන්ට පුළුවන්කම ලැබුණි අපි මේ රටට වැඩම කරවීම ඉඳලා. අද මේ මොහොත දක්වාමට සිව්පස්සයෙන් උපස්ථාන කරමින්. පොහොම සොහහියුරෙක් ලෙස. මට බොහෝ උපකාරවන තාරක රාජපක්ෂ අයියගේ ජන්මදිනය අප්‍රේල් මාසේ අටවෙනිදට යෙදිල තිබුණ එතුමාටත් එතුමාගේ ආදරණය බිරිඳ ශිහෝ සතෝ රාජපක්ෂ එතුමියටත් දන් පොඩිපුතනුවන් හිීරෝ සහ අනොන් කියන දෝනිලා දෙන්නා එයායට ආශිර්වාද කරන්නත් දෙපාර්ශවයම සුජීවත්ව සිටි නාධරනණය අම්මල තාත්තුලට සෙත් පතන්ටත් හිතමිත්‍රවාදන්ට ගුරුවරුන්ට ආශර්වාද කරන්නටත් තමයි මේ පින්කම කළේ. ඉති ඔබ හැම කෙනෙක්ම සීලයේ ගැන දහම් කරුණු තේරවාදී ගැන්නීම් ඒවට හේතුමොනවද ටිකක් වෙනස් විදිේ කරුණු කාරණා රැසක් ඔබ බොහෝම ශ්‍රත්්ධහා වශ්‍රවනය කළා අනිතායටත් මේ දේශනශ්‍රවනය කරට සජීව බැරිවුුණත් බුද්ධපුතුන් මුහුණු පොත සමග එකතු නාම වගේම බුද්ධපුතුන් යු නාලිකාව සමඟ එකතු වුනෝතින් ඔබට ඒ අලුතින් ධර්මදේශනා ශ්‍රවණය කරන්ට අල් ුද්දේශනා සියල් ලක්ම එහි අනුපිළිබලට යොදන්ට අපේ ඒ නාලිකාව පවත්වාගෙන යන ඒ දරුවවා කටයුතු කරලා තියෙනවා ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ පෝය දවසේ ඔබ බොහෝ පින් කටයුතු එක් ඉදිද්දිී මේ උතුම් ධර්මාණු ශාසන අවස්්‍රවනය කරන්නටත් සම්බන්ධ වනාා අං ඔබට සිහිපත් කර සිටිනවා විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයක් ලෝක පුරාම තියෙනවා එනිසා බොහෝම පරිසංවෙන් ඩෝඕන ඔබැහැම කෙනෙක්ම බොහොම කල්පනාකාරීව යින්ට ඕන ඔබහම කෙනෙක්ම සිහියෙන් සහ නුවනින් කටයුතු කරන් ඕන තවමත් මම ඔබට සීපත් කරනවා ලොකුම වැක්සිීන් එක විදිහට තවමත් තියෙන්නේ මේ මොහොත දක්වාත් සිහිනුවනින් ඉන්න එක. එතකොට මාස්ක එක දාගෙනමයි යන්නේ අපේ. එතකොට අපි අත්පිරිසිදු කරගන්නවමයි. කිසිම ආකාරයකින් අපි වෛරසයටට අපේ ඇඟට ඇතුලෙන්නේෙ ඉඩක් දෙන්නේ නැතුවම හැසිරෙන්ට අපි පුළුවන් උපරිම අපේ සිහිය නුවන පවත්වා ගන්නෝමයි. ඒකම තමයි දැනට තියෙන වැැක්සි එක. ලෝක ක්සිජැන් හෝ ටවල්වල අඩුවීගෙන යමින් තිබෙනවා. ඉන්දියාව වගේ රටවල් ගොඩක් අසරන වෙමින් තිබෙනවා ලෙඩ්ඩු වැඩිවීමමත් එක්ක ඇඳම් පහසුකන් නැතිවීගෙනයාමින් තිබෙනවා. වදවරු සහ කාරමණ්ඩල බොහොම විෙසට පත්වෙෙලා අඉන්න දැන් අවුරුදුත් දෙදක් විත රකණ්ඩව මේ වසංගතයත් එක්ක කටයුතු කරලා එ හැමෝම මහන්සියෙන් ඉන්නේ අනෙක් තත්තෙන් රටවල් වල ආර්ථික කඩන් වැටිල තියෙන්නේ හැම රටකම ට දේනිසා මිනිස්සෝ හාතතියෙන් විශාධයෙන් බොහොම පිහිඩාවිඳදිනවා. එහිදා අපිට තබ යම් කාලයක් හිතනවා අවුරුද්ධක දෙකක කාලයක් වත් මේ වසංගතය එක්ක නිශ්චිත විසඳුමක් ලැබෙන කම් ගමන් කරන්ටවෙේ. ඒ කාලේ පුරාම ඔබසිහයෙන්ට නුවනින්ගින්ට දේවල් දේවල් සීමන් සහිත වෙන්න පුළුවන් ඒත් අපිට හිතන්ඩ පුළුවන් සීමන්තිකව. අප කල්පනා කරන්න පුළුවන්නේ. අපිට නුවනින් දෙවල් තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ. සිහියෙන්ඉන්න අපිට පුළුවන්නේ එතනින් අපි රැකේ අපේ ලෝකේ රැකයි අපේ සමාජයේ රැකෙයි මේ අහිංසක දරු වයෝවෘරුධ අහිංසක මිනිස්සු ඔවුගේ ජීවිතා රක්ෂාවයි. ඉතින් තාම කල්පනාව මේ කාලය ගෙවන්ට කියන එක මං ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. රැස්කරගත්ත සියලුම පින්කුසල් අපි අනුමෝදනා කරමු දෙවියන්ට දෙවියන්ගේ ආසිුර්වාදය තාරක රාජපක්ෂ සිහෝ සතෝ රාජපක්ෂ දන් හිෙරෝ අනොන් රාජපක්ෂ සතෝ රාජපක්ෂ ඒ දවාදරුවන්ටත් ඒ තාරකයා ඇතුළුකොට ඒ පවුලෙ හැම දෙනාටමත් ඔබටත් ලැබේවා නිදු බව නිරෝගි බව සෝපත් බව රි ගෞ් චිර ජීවනය බට උදාවේවා සියලුම දෙව ඔබත් රටත් ලෝකයක්ත් රකිත්වා. උතුම් දෙවිවොරුද මේ පින් වෙෙලෙන් නිවන් අවබෝධ කරත්වා සාධූසාධූ සාධූ. ඒ වගේම මෙ දේශනාව ශ්‍රණයකර පෝබ නමින් මියගිය සියලුම ඥාතිහිතමි ත්‍රාදීන්ටත් සේසේම තාරකයිය නමින් මියගිය අත්තම්මල සියල ඉන්න පුළුවන් එ වගේම මෞපිය පාර්සවේ වෙනත් ඥාතිං ඉන්න පුළුවන් එහැම දෙෙනනාටත්. නොනා හත්මිය මම් මියගේ සියලූම දෙ නාටත් වනහපෝබේ නමින් මියගේ සියලු දෙනාටත් මේ පින්ං අත්වඒවා සෝපත්තු ඒවා සැපවත්තු ඒවා. දුකින් මිදේවා අපේඥාතිවරු නිවන්දකිත්වා සධහූ සධූ සාධෝූ. අසාන වස්සයෙන් ඔබ අපැහැම දෙනාට දෙවි දේවතාවන්ට මියගේිය සියලු මඥාතීන්ට මේ පින්කු සල්පාරමී ධර්මවේවා. මේ භවය පොරාම සත්පුරෂයන්ග ඇසුර ලැබේවා. කලායානුමිත්‍රයිින් ඇසුරල වේවා උතුම් ශ්‍රී සද්ධර්මය ම ශ්‍රවණය කරමින් ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පූරණය කරගෙන ඉක්මන් භවේක දි නිමන් දකින්ට අද කරගත්තු පින් කමද පාරමිතාවක් වේවා සදූ 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 ආකාසටට හාජබුම් මට්ටා දේවානාගා මහිත්තිිකා පු්ඥන්තං අනු මෝදිිත්වාචිරන් ඩක්කන්තු සාාසනං ආකාසට්ඨාච බුම් මට්ටා දේවානාගා මහිත්තිිකා පු න්තං අනු ෝදිත්වා චිරන්රක්කන්තු දේශනං, ආකාසට්ට ආචබුම්මට්ටා දේවානාගා මහිතතිකා පු්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කන්තු මම්පරන්තීතී හැම දෙනාටම තුනරුවන්සට.